පක්ෂයේ සාකච්ඡා, රටේ සාකච්ඡා, රටේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා. ඒකනේ මන්ත්‍රීව පරාජිත මන්ත්‍රීව ගහලා ඔවුන්ගෙන් විරුද්ධ සංවාද කොහොමද පරාජිත හේතු වෙවද? නෑ, විශේෂයෙන්ම අපි පැහැදිලි කිරීමක් කරා කොහොමද වර්තමාන රජය ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධව ගිහිල්ලා IMF ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවායි කියලා රටට ඉදිරිපත් කළා ජනවරමක් ලබාගෙන. ඒ ජනවරම පාවා දුන්නු ආකාරය ගැන තමයි දීර්ඝව සාකච්ඡා කළේ. විශේෂයෙන්ම ඇපිට් ටැක්ස් එක, පේයි ටැක්ස් එක අඩු කිරීම, වැට් එක අඩු කිරීම, රටේ ජනතාවට සහන ලබා දෙන අලුත් IMF ගිවිසුමකට ප්‍රවේශ වෙනවා කියලා තමයි වර්තමාන රජය ජනවරම ලබා ගත්තේ. හැබැයි ජනවරම ලබාගෙන ඒ වරම ලබා දුන්න ජනතාවගේ විශ්වාසය බිඳ දමලා තියෙනවා. අපි දීර්ඝ ලෙස සාකච්ඡා දැන් මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ලබා දීම සම්බන්ධයෙන් කොහොමද තත්ත්වය? ඇත්ත වශයෙන්ම ජාතික වැදගත්කමකින් යුක්ත කාරණාව තමයි මේ රජය IMF ගිවිසුම වෙනස් කරනවායි කියලා රටේ ජනතාවගේ විශ්වාසය නැතිබංග කරලා රටේ ජනතාව රවට්ටලා මේ කරන ක්‍රියාවලිය. මම දකිනවා ඒක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. අපේ අනිත් කරුණු කාරණා ටික ඒක නියමාකාරයට සිද්ධ වෙනවා. දැන් හුඟක් අය මේ දුක් වෙනවා මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ Tamanට නොලැබෙයිදෝ කියලා ප්‍රශ්න තියෙන සමහරක් අයද. මොකද වෙන්නේ ඇත්තටම? මුළු රටම දුක් වෙනවා මේ පොරොන්දුණු ආකාරයට IMF ගිවිසුම වෙනස් කරන්නේ නැතුව. රටේ ජනතාවට ලබා දෙනවා කියපු බදු සහන ටික ලබා දෙන්නේ නැතුව. මතකයිනේ ඔබටත් ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරනවායි කිව්වා. ඒව වෙනස් කරන්නේත් නැතුව. විශේෂයෙන්ම අඩු මිල ප්‍රශ්නයත් එක්ක රටේ ජනතාව ලොකු අසහනයකට පත් වෙලා තිබෙනවා. මං හිතන්නේ අපි 120,000 ගැන හිතන්නේ. ඉන්ධන ලීටරෙන් විතර 50ක කොමිස් මුදලක් කරනවා කියලා කිව්වා. දැන් ආණ්ඩුවපත් වෙලා දැන් ආණ්ඩුවකුත් හක් ප්‍රබල ආණ්ඩුවකුත් හදලා තියෙනවා. දැන් තාම මේක අඩු කිරීමට ක්‍රියාවාර කරන්නේ නැහැ. විපක්ෂයක් විතර බලපෑම් කරනවා මේ සම්බන්ධයෙන්. බලපෑම් කරනවා කියන්නේ අපේ ජනතාවම മന്ത്രി ආසන කියක් 159 ඊළ බලපෑමක් කරානේ. දැන් ජනතාවගේ විශ්වාසය කඩ කරන්නේ නැතුව ඊදී කරන්න ඕන. මට මතකයි කියනවා මේ වරායෙන් දෙන ගොඩ බාන කොට එක මිලක් පාරිභෝගික ජනතාවට එය අලෙවි කරනට තව මිලක්. ඒකට ප්‍රධානතම හේතුව කොමිස් මුදල්, හොරකම්, දූෂණ, වංචා සහ හැම ලීටරයකටම විශේෂ බද්දක් ගෙවුවයි කියලා ඔහොම තමයි කිව්වේ. ඉතින් අන්නේ ඕක ගැන ඔබතුමා ප්‍රශ්න කරා මේ අලුත් සංස්ථාවේ සභාපතිතුමා. ඒ සභාපතිවරයා අමුතුම මාදිලි උත්තරයක් දුන්නා. ඉතින් එතනදිත් සිද්ධ වෙලා තියෙන්නේ මට පේන විදිහට මේ වේදිකාවේ කියපු දේ ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමය අතර ලොකු පරස්පරයක් තියෙනවා. ඉතින් අර්ථ වශයෙන්ම අපි පෙනී සිටින්නේ මේ රටේ 120,000 පොදු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් ඒ නගන්න ඕන හඬ අපි අනිවාර්යෙන්ම ඉදිරිපත්. එකෙන ඉදිරියේදී ඔබතුමාලා මේ IMF වැඩපිළිවෙල මේ නිසි ආකාරයෙන් මේ එකලේ රජය ගෙන යන තත්ත්වය ගැන ඔබතුමාලා යම්කිසි ක්‍රියාදාමයකට එළමෙනවද? මොකද වෙන්නේ? දැන් ඔබතුමා මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න. අපේ මාධ්‍යවේදීතුමා මොනවද මේ රජය නියෝජනය කරන අය වේදිකාවේ කිව්වේ? ඒගොල්ලෝ කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ IMF ගිවිසුම ක්‍රියාත්මක කරන්නට බැදිල නැහැ. ඒක කරන්නේ නැහැ කියලා. ඒක වෙනස් කරනවා කියලා. ඒක අනුගමනය කරන්නේ නැහැ කියලා. නමුත් දැන් ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. එකඟ වුණු IMF ගිවිසුම. ඒක මම පෙන්වලා දෙන්න කැමති ඒ IMF ගිවිසුමෙන් රටට ඉදිරිපත් කරපු සාවද්‍ය කරුණු තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ණය කපා හැරීමක් සිදු වෙනවායි කියන්නේ. ඒ ණය කපා හැරීම තුල සිදු වෙන ප්‍රතිශතාත්මක කපා හැරීම පිළිබඳව රටට පසන් කළා. 30%ක් ණය කපා හැරෙනවායි කියලා.
ඇත්ත වශයෙන්ම අර net present value කියන වර්තමාන අගය මූර්ත වර්තමාන අගය net present value කියන අගේ දිහා බැලුවහම 130ක් නෙමෙයි කැපෙන්නේ 130යි. ඉතින් ඒ ගිවිසුම සම්පූර්ණයෙන් වෙනස් කරනයි. Net sustainability agreement එක වෙනස් කරනවා කියලා කියන්නේ. ඒත් වශයෙන්ම ඒක මොනවත් වෙලා නැහැ. ඒකම ක්‍රියාත්මක කරනවා. Staff level agreement එකක් අසං කළාම ආයි. ඉතින් රටට අමුතුම චිත්‍රයක් ඉදිරිපත් කරලා ක්‍රියාත්මක වෙන්නේ ඒ ගිවිසුම තමයි. බුදුමා කියන්නේ ජනාධිපතිතුමා මාරුණාට පරණ සිස්ටම් එක තමයි තාම යන්නේ කියලා. IMF එක සම්බන්ධව. අයි ඔබතුමාම පොඩ්ඩ පරිශීලනය කරලා බලන්න. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය වේදිකාවේ කියපුවා. ඒගොල්ලෝ වේදිකාවේ කිව්වද මේ IMF කිවිසුම තියෙන විදිහටම ක්‍රියාත්මක කරනවා කියලා. කිව්වා. මොකද කිව්වා? නස්කරයි. කිව්වා ඔබතුමා පිළිගන්නවා. වෙනස් කරනවා කියන්නේ කිසිම වෙනසක් ජනතාවගේ වර්ම ලබා ගන්නට එක්තරා වැදගත් හේතුවක් තමයි මේ වෙනස් කරනවා කියව කාරණා. මේක කිසිම වෙනසක් නෑ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රසිද්ධියට පත් කරා මේ විදිහටම ඉදිරියට යනවා. දැන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ලබා දීම කවද වගේ සිද්ධ වෙයිද? අපි ඇත්ත වශයෙන්ම අපි ගන්න ක්‍රියාමාර්ග ටික ගන්න ඊට වැඩිය වැදගත් වෙන්නේ මම ඔබතුමාට කියන්න කැමති මේ ලංකාවේ ඓතිහාසික മന്ത്രി ප්‍රමාණයක් ලබාගෙන ජනතාවට කියපු දේ ක්‍රියාත්මක නොකරන තත්වය තුළ මධ්‍යම පන්තියේ රාජ්‍ය සේවයේ නිලධාරීන් ඒ වගේම පෞද්ගලික ව්‍යවසායකින් බලාපොරොත්තු වෙන පොදු සහන ටික ලැබෙන්නේ නැහැ. අපි ටැක්ස් එක පේයි ටැක්ස් එක අඩු වෙන්නේ නැහැ. VAT එක අඩු වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ 120කට ආසන්න ජනතාවට කරනවයි කියපු දේ. නොකරන තත්ත්වයක් තුළ මේ IMF ගිවිසුම සහ මුලින්ම වෙනස් කරන අලුත් ගමනක් යනවයි කියන තත්ත්වය තුළ අද ජනතා විශ්වාසය සහ මුලින්ම කඩ කරන ආකාරයක් තමයි පෙනී. හැබැයි මම මේකත් කියන්නට ඕනේ. අපි ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ නැහැ. මේක දේශපාලන පාපන්දුව කරගන්න යන්නේ නැහැ. අපි සූදානම් රජයට සහයෝගය ලබා දෙන්න අලුත් IMF කිවිසුමකට යන්න ජනතාවට සහන ලබා දෙන්න රටට සහන ලබා දෙන්න අලුත් කිවිසුමකට ප්‍රවේශ වන්න අපි සූදානම් රජයට සහයෝගය ලබා දෙන්න. ඒකම අවබෝධ කරගන්න ජනතාවට හොඳ ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා ඒ අනිවාර්යයි. හැබැයි මේ ව්‍යාකාරයේට දේශපාලන වේදිකාවල් තුන කියපු දේ කඩ කරනවා අනිවාර්යයෙන්ම ඒක පෙන්වලා දෙන්නට ඒ පරස්පරයන් කියපු දෙයි කරන දෙයි අතර ඒ පරස්පරයන් සිදු වෙනකොට ඒ අඩුපාඩු පෙන්වලා දෙන්නට අපි ඉදිරිපත් වෙනවා. ඔව් සිතේ